ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී. ධම්මිකේ ස්ක්‍රියන්ත තම සභාපති විශ්වවිද්‍යාල වෘත්ති සමිතී ඒකාබද්ධ කමිටුව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක අඛණ්ඩ වැඩවර්ජනය 27 වෙනි දිනටත් ක්‍රියාත්මකයි අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අපි බලාපොරොත්තු වුණා වැඩවර්ජනයේ යෙදෙන පාර්ශ්වයන් විදියට මේ වසර ගණනාවක් තිස්සේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඇදෙන ගැටලුව සඳහා විසඳුම් ලබා ගැනීමේ අපේක්ෂාවමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයන් දෙකට යහපත් ප්‍රතිචාරයක් ලැබී කියලා. නමුත් මේ සම්බන්ධයෙන් නිශ්චිතව නිලපිළිතුරක් අපට තවමත් ලැබිලා නැහැ. අපට ආරංචි විදියට ලැබෙන තොරතුරු අනුව මේ සඳහා තවත් කමිටුවක් පත් කරපු බවක් තමයි දැනගන්න ලැබෙන්නේ. එම නිසා අපි ඉතාමත්ම ඕනෑකමින් රජයට කියන්න ඕන විශ්වවිද්‍යාල සේවකයන් මේ අරගලයට අවතීන වෙලා දින 27ක් තිස්සේ අරගලයක් පැවැත්වුවේ තවත් කමිටුවක් පත් කරගන්න නෙවෙයි. මොකද මේ කමිටු පත් කළ මේ කමිටු වාර්තා තුළින් මේ අරගලය මේ ඉල්ලීම් සාධාරණයි මේවට විසඳුම් ලබා දිය යුතුයි කියලා පිළි අරගෙන තිනවා. ඒක තවත් කමිටු හරහා කමිටුවට පත් කිරීම කාලය කා දැමීමක් විදියට තමයි අපි දකින්නේ. එම නිසා ඉතා ඕනෑකමින් අපි රජයෙන් ඉල්ලීමක් කරනවා තවත් කමිටු පත් කරන එක නෙවෙයි අපට මේ සඳහා විසඳුමක් ලබා දෙන්න කියලා. මොකද විශ්වවිද්‍යාල පද්ධතියේ දින 27ක් තිස්සේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙනවා. මේ කඩාවැටීම ඉක්මනින් නිමා කර ගැනීම සඳහා අවශ්‍යතාව තියෙන මේ වසර ගණනාවක් තිස්සේ පවත්නා රජය විසින් පිළි අරගෙන තියෙන සියලු පාර්ශ්වයන් පිළි අරගෙන තියෙන ගැටලුව සඳහා ඉක්මනින් විසඳුමක් ලබා දීම. ඒ සඳහා රජය තවමත් නම්ශීලීත්වයක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. එම නිසා ඉතා ඕනෑකමින් අපි රජයෙන් නැවත නැවතත් ඉල්ලීමක් කරනවා, අමාත්‍යවරගෙනුත් ඉල්ලීමක් කරනවා අපට ඉතා ඉක්මනින් මේ සඳහා විසඳුමක් ලබා දෙන්න. ඒකම අමාත්‍යවරයා මෙහෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් බව අපට මේ දක්වා නිල සාකච්ඡාවකට ආරාධනා කළා. අමාත්‍ය මණ්ඩල සංදේශයන් හෝ අමාත්‍ය මණ්ඩල තීරණ පිළිම අපිට නිසිදු දැනුම් දීමක් මේ දක්වා කළා නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහා අපට සාකච්ඡාවකුත් ලබා දෙයි කියලා. ඒ සාකච්ඡා ලබා දුනම මොනවා කරත් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයේ රවතින්නේ අපි තා පැහැදිලිව මේ සඳහා විසඳුමක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එම නිසා විශ්වවිද්‍යාල පද්ධතියේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. හෙට දවසේ ක්‍රියාත්මකයි. ඉතින් එම නිසා අපි තාමත්ම ඕනෑකමින් රජයට නැවත නැවතත් අවධාරණය කරනවා මේ කමිටුපත් කරනවා වෙනුවට වහාම මැදිහත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රජාවගේ ප්‍රධාන ඉල්ලීම් දෙක ඇතුළේ MCA දීමනාව සඳහා හෝ මැදිහත් වෙලා වහාම විසඳුමක් ලබා දීලා මේ විශ්වවිද්‍යාල පද්ධතිය යථා තත්ත්වයට පත් කළා දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය තහවුරු කරන්න කියන ඉල්ලීම අපි දිගින් දිගටම රජයට බල කළා කියා සිටිනවා. මොකද හෙට දවසේ මේක කඩාවැටීම තවත් අර්බුදයන් රාශියකට මුල. ඒ වගේම අපි බාහිර සංවිධානය සහ සිවිල් සංවිධානය සම්බන්ධය කරගනිමින් මේ සඳහා මැදිහත් වීම කරන්න බලාපොරොත්තු වෙන නිසා එවැනි තත්ත්වයන් නිර්මාණය වෙන්න දෙන්න එපා. ඒ නිසා ඉතා ඕනෑකමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන්
මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙන් අධ්‍යාපන අමාත්‍යවරයෙන් සහ රජයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් සියලු පාර්ශ්වයන් ඉල්ලා සිටිනවා. ඉතා ඉක්මනින් මැදිහත් වෙලා මේ සඳහා සාධනීය විසඳුම් ලබා දීලා විශ්වවිද්‍යාල පද්ධතිය යථා තත්ත්වයට පත් කරන දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන කියන එක අපි දිගින් දිගටම රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඔව්, රජයේ පාර්ශ්වයෙන් මේ දක්වා අපට පිළිතුරක් ලැබිලා නැහැ. ඒ නිසා මේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න වෘත්තීය සමිති සියලු නායකයින් ඒකමතිකව තීරණයකට එළඹිලා තියෙනවා. ඔව්, මේ වන හිතන්න විශ්වවිද්‍යාලයේ වැඩවර්ජනයේ යෙදෙන පාර්ශ්වයක් අපි වැඩවර්ජනයේදී වැඩු පිළිමත කතා කරන්නේ නැහැ. ඉතින් වැඩවර්ජනයේ අවසන් වුණාන් පස්සේ තමයි ඒ කටයුතු වෙන්නේ. මම හිතන්නේ ඒකට බාධාවක් මතුවෙන එකක් නැහැ කියලා. විශ්වවිද්‍යාල පද්ධතියේ වැඩ කරන අයට වැටුප් ලබා ගැනීමේ සාධාරණ අයිතියක් තියෙනවා. මම හිතන්නේ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු එහාදා මැදිහත් වීම කළා ඔවුන්ට යම් සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරලා ඇති. ඇත්තරම මෙතනින් එහාට අපිට ජනා රජයේ ප්‍රධාන නිලධාරින් එක තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. අපිට අමාත්‍යංශවල සාකච්ඡා කරලා තියෙනවා, UGC එකත් එක සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි මේ සාකච්ඡාවලදී පිළි අරගෙන තියෙනවා මේ කාරණා. අපිට ඇත්තනම වැදගත් වෙන්නේ සාකච්ඡා නෙවෙයි, මේ පිළි අරගත්තු කාරණා සඳහා විසඳුමක්. ඒ නිසා අපි බලකල්ල කියනවා මුදල් අමාත්‍යය සහ රජයේ අමාත්‍ය මණ්ඩලයට මේ සඳහා ඉතා ඉක්මනින් විසඳුමක් ලබා දෙන්න කියලා. තවත් කමිටුපත් කිරීම කාලය කා දැමීමක් පමණයි කියලා තමයි අපි දකින්නේ. මේකට මම හිතන්නේ රජයක් විදියට තීරණයක් ගන්න ඕනේ. අපිට අහවල් පාර්ශ්වය මෙහි පාර්ශ්වය කියලා දැන් රජයේ මුදල් අමාත්‍යංශ පැත්තෙන් මුදල් නැති ගැටලු නිරණය වෙනවා. නමුත් විශ්වවිද්‍යාල ශ්‍රේෂ්ඨයේ බොහෝ වරප්‍රසාදයන් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලීමක් ගන්නවා මේ සඳහා මැදිහත් වෙලා එක්බෙනින් විසඳුමක් දෙන්න. මේ සඳහා මම හිතන්නේ දැනට ගණනය කරපු දේ ලොකු මුදලක් වැය වෙන තත්වයක් නෙවෙයි තියෙන්නේ. සමස්ත 13,000ක් විතර සේවකයන්ට බිලියන 1.7 වගේ ප්‍රමාණයක් තමයි වැය වෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඔව්, වැඩ වර්ජනය දැනට ක්‍රියාත්මක කරන්න තමයි අවසන් වශයෙන් තීරණය කළ තියෙන්නේ. ඇත්තරම මෙහෙම අපි විශ්වවිද්‍යාල ප්‍රජාව විදියට අපි වැඩුප් වැඩිවීමක් ඉල්ලලා නැහැ. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. විශ්වවිද්‍යාල ප්‍රජාව විදියට වැඩුප් විෂමතාවයක් ඉවත් කරන්න කියන්නේ නැහැ. වැඩුප් වැඩිවීමක් ඉල්ලලා නැහැ. අපි ඉතාමත්ම පැහැදිලිව ඉල්ලලා තියෙන්නේ 2016 රාජ්‍ය ආයතන වැටුප් සංශෝධනයේදී විශ්වවිද්‍යාල ප්‍රජාවගේ කප්පාදු කළ 115 වැටුප ලබා දෙන්න කියලා. ඒ අපට හිමි එකක් කප්පාදු කළ දිනු. මේ කප්පාදු කළ එක අපට ලබා දෙන්න කියන ඉල්ලීම මිසක් වැටුප් වැඩිවීමක් අපි ඉල්ලලා නැහැ කිසි ලෙසකින්.